වන් හැමෝටම සුබ දවසක් වේවා පුංචි දරුවන්ට දෙමාපියන්ට නිවෙස් වලටම කොටු වෙච්ච රටේ පවතින තත්ත්වයක් එක්ක අධ්‍යාපන යනෙහිතු වෙලාවක ඔබට පුංචි අත්ලක් වෙනට අපි ප්‍රතිබාධ අධ්‍යාපන ආයතනයේ වැඩසටහනක් සූදානම් කරා දයාබර දෙමාපියනි දරුවනි ඔබෙන් එක ඉල්ලීමක් කරනවා මේ වැඩසටහන ඔබ නරඹන්න ඒ වගේම ඔබේ අසල් වැසි දරුවන්ට මේ පහසුකම් නොමැති දරුවන්ටත් ඒ කටයුත්තට ඔබ සම්මාදම් කර ගන්නට ඔවුන්ට මේක බෙදා හරින්න ඔබෙන් අපි ඉල්ලීමක් කරනවා मेवरमीट निवेश दर्वांट एतम पाड़ पहावसरे पाड़ सरल विय है कि नमूद अभी दवा पेलपोते वबट अपहसुते विशेषेम दिगहा दुरापाड़ेदी वबट गेटलू मतुवेल तेन अहगन्नट किनिक मे विला नेह दिमापियां दौवक्सपयान किनिक नेह एक मम बलापुर अद दवसे दिगहा दुरापाड़े वे पेलपोते नम दहावनी पाड़म दिवनी वारे दह नमवनी पाड़म इवागेम गुरुवत्पते पनास हत्तेनि पिटुवे ऐति गटलु कीपयक् अरगेन अद दवसे ओबे वेलावत् वटिना देयक् वेनुवेन कैपकिरीम करवेन आकारयट मे गटलु कीपयक् साकच्छा करन्न अपि मुलिन्म मे दिगहादुर पाडमट प्रवेश वेन्ने तुन वसरेदि मीटर सेंटीमीटर पाडम सम्बन्ध करगेन मीटरे मनिन्न सेंटीमीटरे मनिन्न उपकरणयक् अप सतुयि मीटर कोदुव एहेम नत्तम् अडिरूल හැබැයි කිලෝමීටරය කියන පාඩමට පහවසරේ ප්‍රවේශයත් එක්කම අපිට මේ සඳහා උපකරණයක් නැහැ. අතට ගන්න පුළුවන් උපකරණයක් නැහැ. නමුත් සම්මත ඒකකයක් භාවිත වෙනවා. මේ ඒකකය අතර සම්බන්ධය ඔබ දකින්න ඕනේ. මීටර 1000කින් කිලෝමීටරයක් සෑදෙන බව, එම දුර මනින්නට ඒකකයක් පවතිනවා උපකරණයක් නැති බවත් ඔබ දැනගන්න ඕනේ. එතකොට දිග මැනීමේ පාඩමේදී ඒකක දැනගන්න ඔබ ඊළඟට ගමන් කරන්නේ ඒකක සම්බන්ධ එකතු කිරීම ඒකක සම්බන්ධ අඩු කිරීම ඒකක සම්බන්ධ ගුණ කිරීම සහ ඒකක සම්බන්ධ බෙදීම යන අවස්ථාවලට එහිදී ප්‍රධාන වශයෙන්ම ඔබ ඉලක්ක කරගන්නවා මෙන්න මෙහෙම 4 km 500 m එකතු කිරීම 3 km 800 m ඔබේ පෙළපොතේ ඔබට බලා ගන්න පුළුවන් 10 වෙනි පාඩමේ මේ ගැටලුව තිබෙනවා එතකොට මේක විසඳන ආකාරය මෙහෙම හරහට දුන්න ගැටලුවක් අපි කියන්නේ දරුවන්ට නැවත පහලට ලියා ගන්න මෙන්න මේ නීති වලට අනුකූලව ඒකක ඉහළින් ලියා ගන්න කිලෝමීටර් මීටර් කිලෝමීටර් 4ක් මීටර් 500ක් කිලෝමීටර් 3ක් මීටර් 800ක් මේ දෙකේ එකතුව පහලට එකතු කර ගන්න පුළුවන් මේක සරල ගාන හැබැයි ඔබේ පෙළපොතේම ටිකක් එහාට යනකොට මේ ගැටලුව සංකීර්ණ වෙන්නේ මෙන්න මේ ආකාරයට ඔබට දකින්න පුළුවන් අඩු කිරීමේ ගානක් යෙදෙනවා 46 වෙනි පිටුවේ මෙන්න මේ ආකාරයට අපි මේ ගාන මකලා දාමු ඔන්න අපි බලමු මේ වගේ ගැටලුවකදී कुछ दरवाट दें गटलूक मत वेनो मित्र इलाखम देखक संख्या वट इलाखम तुनक संख्या अडुकिरीम एकतुकिरीम के अवस्था देखे दिम उबट दें मताक्तर गानुट वेनवा मीटर संबंध एकके एनवा तेक्कम या यटत इलाखम तुनक संख्या वा तिबिय युतुमा इलाखम देखनां तिबेन्ने उब विसिम अडु बिंदु संपूर्ण करगा मेहम बिंदुवा दमा गनीमेन उबट गटलू एन तेन विसंदा गानुट हेकियाव लगे දැන් එකතුව තිබුණත් අඩු කිරීම තිබුණත් ඔබට සාමාන්‍ය එකතු කිරීමේ ගාන ක්‍රමයට අඩු කිරීමේ ගාන ක්‍රමයට විසඳ ගන්න පුළුවන්. 5 5 බිඳුවක් 8 7ක් 1ක් බිඳුවෙන් දෙකක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ගෙනේම 10යි මෙතන 5යි වෙනස් වෙන ඉලක්කම් කපා ගමු. 10ෙන් දෙකක් 8යි 5ෙන් දෙකක් 3යි. මම හිතන්නේ මේ වගේ ගණන් ඔබේ පෙළ පොතේ තියෙන සියල්ලක්ම ඔබට විසඳීමට මේ දැනුම ප්‍රමාණවත් වෙනවා. අපි යමු ඊළඟට දරුවන් දෙමාපියන් අපහසුතාවට පත් වෙන දිගහා දුර පාඩමේ අමාරුම කොටස. ඔබ සමස්තයක් විදියට ශිෂ්‍යත්ව විභාගය තුල දෙවෙනි පත්තේ ගණිතයේ කොටසේදී මෙන්න මේ ප්‍රශ්නය ආවොත් ආපු වර්ෂවලත් සිද්ධ වෙලා තිබෙනවා. රටේ සමස්තයක් විදියට දරුවන් අසාර්ථක වෙන පිළිතුර වරදින ගැටලුවක් තිබෙනවා. ඒ තමයි මාර්ග රේඛාව සම්බන්ධ ගැටලුව. මාර්ග රේඛාව සම්බන්ධ ගැටලුව පියවර දෙකක් යටතේ මම ඔබට ඉතාම සරලව පැහැදිලි කරලා දෙන්නම් පළවෙනි පියවරේදී මාර්ග රේඛාව තුල එක ආරම්භක අවස්ථාවක් පවතින්නේ දෙවෙනි අවස්ථාවේදී තමයි මාර්ග රේඛාව තුල ආරම්භක අවස්ථා දෙකක් පවතින මොහොත
අන්න ඒක තමයි ඔබට ගැටලුවට හේතු වෙන්නේ. අපි මුලින්ම එක ආරම්භයක් පවතින ගැටලුව විමසා බලමු. මේ දැක්වෙන්නේ මාර්ග රේඛාව එක් ආරම්භයක් සහිත මාර්ග රේඛාවක්. මේක ගුරුවර පොතේ 57 පිටුවේ තියෙන්නේ. අපි බලමු මේකෙදී දිග ප්‍රමාණය නැත්නම් දුර ප්‍රමාණය දැනගන්න ආකාරය. කොළඹින් ආරම්භ වන මාර්ග රේඛාව බිඳුව ලෙස තමයි දක්වලා තියෙන්නේ. ආරම්භය නිසා ටික දුරක් ගියාම මීගමුව කිලෝමීටර් 35ක් දුරින්, මීගමුව පහු කළා ටික දුරක් ගියාම මහවැව කිලෝමීටර් 60ක් දුරින්, මහවැව පහු කළා තව ටික දුරක් ගියාම හලාවත කිලෝමීටර් 76ක් දුරින් වශයෙන් දක්වලා තියෙනවා. මේ සෑම දුරක්ම දක්වලා තියෙන පුතේ ආරම්භයේ සිට ආරම්භයේ ඉඳලා මීගමුව 35, ආරම්භයේ ඉඳලා මහවැවට 60, ආරම්භයේ ඉඳලා හලාවතට 76, ආරම්භයේ ඉඳලා මංගලේරියට 108, ආරම්භයේ ඉඳලා පුත්තලමට 142. ඔබට දැන් කුමන නගර දෙක අතර දුර හොයන්නට ප්‍රකාශ වුණා? ඔබට ප්‍රශ්නේ දීලා තිබෙන්නේ කොළඹත් මහවැවත් අතර නම් 60 න් බිඳුව අඩු කිරීම තමයි අපේ ක්‍රමය. අවසාන අගයේ ආරම්භය අඩු